හරිද හරියටම කියන සේත උදෑසන පුවත් විකාශය සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථමයේ අවධානය පුවත් සිරස්තල වෙතට තරුණ ප්‍රජාව පළදායි ලෙස යොදා ගන්න හදන ජනපති සජිත්ගෙන් විපක්ෂයේ පක්ෂවලට ආරාධනයක් කය නායකලා වෙන්නේ නැතුව කරුණා කරලා වැඩ කරන නායකලා වෙන්න ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට අපේ රටේ එළවලු මිල මේ නගිනවා මේ බහිනවා කොච්චර මිල අඩු වැඩි වුණත් ඒකේ වාසිය ගොවියාටත් නැහැ පාරිභෝගිකයාටත් නැහැ එහෙනම් ඒ වාසිය කාටද අද වෙනකොට එළවලු මිල වගේමයි බාලු මිලත් අස්ප ගණන් ගියපු එළවලු සහ බාලු මිල ගැනයි මේ සොයා බැලීම එළවලු මිල ගණන් වේවන විට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් අවසන් මෙහිම දිනපතා එළවලු මිල වැඩි වෙන එක නතර වෙන පාටක් නම් පේන තෙක්මානයකවත් නැහැ ගොවි ජනතාව චෝදනා කරන්නේ මිල වැඩි වුණත් කිසිම ලාභයක් Tamange සාක්කුවට යන්නේ නැති බවටයි කෙසේ වෙතත් එළවලු මිල කෙතරම් අඩුවද ඉන් කිසිදු සහනයක් Tamante ලැබී නැති බවයි ජනතාව මේ අතර පවසන්නේ එසේනම් මේ සහන යන්නේ කාගේ පොකට්ටුවටද අතරමැදියන් සහ කළුකට මාෆියාව වෙලාගෙන ඇති මේ එළවලු මිල අඩු කර ජනතාවට සහනයක් දෙන්න බැරිද යන ප්‍රශ්නය අද බරපතල ලෙස කතා කරන්න ඕන මාතෘකාවක් ඇත්තටම රජයේ වගකිවයුතු පාර්ශ්ව වන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළඳ අමාත්‍යාංශය ඇස්කන් පියාගෙන ඉන්නේ මේ එළවලු මිල ඔවුන්ට දැනෙන්නේ නැති නිසා බව නම් කිව යුතුමයි ලෝකයේ දිහා බලනකොට කිසිම සරුබවක් නැති බිම් තියෙන රටවල පවා එළවලු මිල ස්ථාවරයි ඔවුන් අතිරික්ත එළවලු අධිශීතකරණවල බහ වෙළඳපළට නිකුත් කරන්නේ හිඟයක් නිර්මාණය වෙන්න කිසිම ඉඩක් තියන්නේ නැතිවයි මෙතරම් බුද්ධිමතුන් මැති ඇමතිවරු වගේම උපදෙස් දෙන්න ආචාර්ය මහාචාර්යවරු ඉන්න රටක එළවලු ටික පරිස්සම් කරගන්න සහ සහනදායි මිලකට ලබා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්නම බැරිද මේ ඉහළ නැග්ග එළවලු සහ මාළු මිල ගණන් ගැන අද දවසේ අපට ඇසුණු කතා අදට යා මිල වැඩි වුණා එකතුම ගමන් මාළු මිල 500ට ගියා වම්බොට 500යි බෝංචි 900යි බෝංචි රුපියල් 900යි දමලේම රුපියල් 900යි 800යි මිල වැඩිවීම 100ට 200කින් විතර වැඩි වෙලා තියෙනවා සාමාන්‍යයෙන් 200ට තිබිච්ච ඒව දැන් 400 450 වගේ වෙලා තියෙනවා උදාහරණයක් විදිහට මාළු මිරිස් හැම පෞගේ දවස්වල 200ට තිබුණා දැන් අද වෙනකොට යනෝ 350ට 400ට වගේ ගන්න ප්‍රමාණ අඩු වෙලා තියෙන්නේ ගෝණියක් ගන්න කෙනෙක් කිලෝ 10ක් 15ක් එහෙම තමයි ගෙනියන්නේ වෙලදාම අඩු වෙලා නැති එහෙම ඉදිරියට මිල වැඩි වෙන සැස්ස තමයි තියෙන්නේ කැපුම් අඩු වුණා මිල වැඩි වෙනෝනේ බොන්ජි කන්නේ ගොම්මේ පොන්චි 500 රුපියල් 400 පණ කිලෝ එකක් 900 ඉඟුරු 4500 මේ ගොල්ලන් බලේ පොර කන වර පැත්තට මේ පැත්තට මඤ්ඤක් විතර අඩුව තියෙන 150 කිලෝ එකක් කිරිදි මඤ්ඤ කිරිදි වල මඤ්ඤක් සාමාන්‍ය 100ට 40ක් විතර වැඩි වෙලා තියෙන්නේ වෙලදාම ලොලු ගණන් ගියා කියන්නේ වෙලදාමක් තියෙනවනේ වෙලදාම අඩුවක් නැහැ බඩු නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ රට යන එළවලු ටිකක් ගණන් වැඩි රට යනවා කියන්නේ මාළදේවන්ට තනිකර මෙහෙන්න යන්නේ ඉතින් ඒකින්ද ඒවා පොඩ්ඩක් වැඩි බෝංචි වැඩි මාළු මිරිස් වැඩි ලීසෙ වැඩි මීට වඩා තාක්ෂණික ගොවිතැන් වලට ඇවිල්ලා තියෙන්නේ මේ මොකක් හරි ක්‍රමයක් යොදා ගත්තා නම් තමයි හොඳනේ පෞගේ දිනවලට සාපේක්ෂව ඇත්තටම මිල ගණන් වැඩි වීමක් නම් තියෙනවා මොකක් හරි යාන්ත්‍රණයක් හැදිනවා නම් හොඳයි රජයේ මැදිහත් වෙලා මේකට මොන හරි පිළිවෙලක් කරනවා නම් හොඳයි කියලා තමයි අපි හිතන්නේ පෝංචියෙම රුපියල් 800 කැරට් එකේම හරි ගන්න මිලයි කරවිලේම එන ගණන් රුපියල් 400 500 කියන මිල නම් වැඩි ඇවිල්ලා බලන්න ඕනේ අමිතිය කොල මිනිස්සු කොහමද කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ කොහමද ඉන්නේ කට්ටිය කොහමද ඒකලල බඩු ගන්න කියන්නේ පාලන මිලක් අනිවාර්යයෙන්ම මේ රටේ දේශපාලඥයෝ දෙන්න ඕනේ දේශපාලඥයෝ කියන්නේ මේ රටේ හරිම අවස්ථාවාදී බලය අල්ලන්නයි බලයේ ඉන්නයි මහජන මුදලෙන් යැපෙන ගමන් රටේ මහජනයාට කිසිම සේවයක් කරන්න නැති දේශපාලඥයෝ ටිකක් තමයි මේ රටේ ඉන්නේ නුවරඑළි බඩු වලට වැඩිය ගම්බඩු සුට්ටක් වැඩි ඒවා ගොඩක්ම වැඩි 200 300 වගේ යනවා නුවරඑළි නම් ඒවා පොඩක් ගණන් අඩුයි වෙන්දට වැඩි ගොඩක්ම වැඩි පොඩි බෑග් එකකට රුපියල් 800ක් ගෙවන්න ඕනේ ගණන් ඒක බෝංචිම රුපියල් 800ක් කිව්වා දැන් ඉස්සර රුපියල් 1000ක් අරන් ඇවිල්ලා කවර දෙක තුනක් පිරෙන්න ගෙනින්න දැන් බෑ රුපියල් 1000ක් ගෙනලා එක කවරක අරන් යන්න පුළුවන් වෙන්නේ දැන් වැඩිවීමක් තමයි තියෙන අඩුවීමක් නෑ මම හිතන්නේ මිල ගණන් ඉහළ තත්ත්වේ තියන්නේ මේ අතේ උඩ ජීවත් වෙන්න බොහොම අමාරුයි පෞගිය සති දෙකකට සාපේක්ෂව ගනිද්දී යම් ප්‍රමාණයකට ඉහළ යෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉන්නේ වර්ෂාපතනයේ වැඩිවීමත් සමගම වෙළඳපළට එන නිෂ්පාදන ප්‍රමාණය යම් 50%ක අඩුවක් තියෙනවා. මේ තත්ත්වය අඛණ්ඩව දිගට පැවතියොත් මීට වඩා එළවලු මිල ගණන් මිල අධික ලෙස ඉහළ යෑමේ වටපිටාවක් නිර්මාණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එළවලු මිල ගණන් පාත වැටෙන කාල පරිච්ඡේදය තුළ ඒවට නිසි ශීතකරණ ගබඩා කරන වගේ යම් යම් කියන්නේ දැන් ලෝකයේ දියුණුවේ සම්මත රටවල් වල කුෂි නිෂ්පාදනයත් එක්ක ඒවත් එක්ක බද්ධ වෙච්ච යම් ක්‍රියාවලියක් තියෙනවා. නමුත් අපේ රටේ තාමත් අර සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කිරීම හරහා අතරම ගොවියට මේකේ ලොකු සාහනයකුත් නැහැ. හැබැයි යම් පාර්ශ්වයක් එළවලු මිල ගණන් යාමත් එක්ක යම් අතලොස්සක් වූ ගොවියන්ට යම් සාහනයක් ලැබෙනවා.
මුදියන්නේ නැති නිසා මේ මාළු එනවා අඩුයි. පොඩ ගණන් වැඩි. බල බල යනවා ගණන් කියලා ගන්න නැහැ ඉතින්. දලවත් කිලෝක් බල 3000යි. බලේ රුපියල් 2200යි. කෙලවල 2400යි කිලෝ එක. තෝර මාළු රුපියල් 8000යි. පරා මාළු රුපියල් 3000ක් විතර වෙනවා කිලෝ එක. මිනිසුන්ට සල්ලි කොයිද මාත්‍ය තියෙන්නේ දැන්? මිනිසුන්ට කන්නත් නැහැ. අපිට ගේන්නත් මාළුවක් නැහැ. අපිට ජීවත් වෙන්න විදියකුත් නැහැ. ආනවා යනවා. බිස්නස් බාගෙන බාගේ තමයි තියෙන්නේ. අපිට අකුලගෙන යන්න වෙනවා ගෙදර. මැතිවරණ කල්දැමීමට ඉඩ තබන්නේ නැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති බයින්ද දේශප්‍රිය පවසනවා. මේ අතර ඡන්දවලට බලපෑම් එල්ල නොකරන ලෙසට නීතිඥ සාමූහිකය ආණ්ඩුවට රතු එලියක් නිකුත් කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් ඡන්ද කල්දැමීමට සිදුකරන යෝජනාවන් සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, ආචාර්ය ජයම්පතේ වික්‍රමරත්න, දිනාල් පිලිප්ස්, සාලිය පීරිස්, එස්.ටී. ජයංග, උපුල් කුමරප්පෙරුම ඇතුළු නීතිශේෂ්ත්‍රී ප්‍රවීණයන් රැසක් ඊට ඇතුළත්. තුනින් දෙකක බලයක් තිබූ පාර්ලිමේන්තුවත් විධායක ජනාධිපතිවරයා කෙරෙහි තිබූ ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බව, අරගලයේ හරහා ජනතාව තහවුරු කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කිරීමටත් ජනතා පරමාධිපත්‍යයට යටත්වීමටත් බැඳී සිටින බවද එහි සඳහන්. ඔහුගේ ප්‍රධාන කාර්යයක් විය යුතුව තිබුණේ විධායකය ව්‍යවස්ථාදායක ඇතුළු රාජ්‍ය ව්‍යුහයට ප්‍රමාදයකින් තොරව නීත්‍යානුකූලභාවය නැවත ලබා දීම බවද නීතිඥ සාමූහිකය පෙන්වා දෙනවා. නමුත් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක බහුතරයේ සහය ඇතිව මර්ධනකාරී ව්‍යවස්ථාදායක න්‍යායපත්‍රයක් ක්‍රියාවට නගමින් සිටින බවටයි නීතිඥ සාමූහිකය චෝදනා නගන්නේ. ජනාධිපතිවරයාගේ දුරකාලයේ සහ පාර්ලිමේන්තුවේ දුරකාලයේ වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත්, ඊට පාර්ලිමේන්තුවේ තුනින් දෙකක බහුතර බලයක් මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එවන් පසුබිමක ඡන්ද කල්දැමීමට සිදුකරන යෝජනා ජනතා පරමාධිපත්‍යයේ හැල්ලුවට ලක්කිරීමක් බවද නීතිඥ සාමූහිකය පෙන්වා දෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ මැතිවරණ කල් දමන්නට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බවයි. මැතිවරණය කල් දානවා කියන එක බොරුවක්. ඒ ගැන අපි වැඩි මාංශ වෙලා කතා කරන්න ඕනෙත් නැහැ. මොකද ඒ මැතිවරණය ජනාධිපතිවරණය කල් දානවා කියන පණිවිඩේ වරන් ආපු පරවියගේ ඔක්කොම පිහාටු ගලවපු කාටුන් එකක් ඊයේ අනිද්දා පත්‍රයේ තිබුණා. ඒක නිසා මගේ පෞද්ගලික අදහස දැන් ඒක ඒ යෝජනාව සම්පූර්ණයෙන්ම අවලංගු වෙලා ජනමත විචාරණයක් පැවැත්වීම කියන එක, ඒ ගැන කතා කිරීමට කාලේ නැස්ති කිරීම තේරුමකුත් නැහැ. කොහොමටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෝ ජනමත විචාරණයක තියලා. නමුත් ඡන්ද කල් දාන්න එකක් આવුත් එහෙම අපි අනිවාර්යයෙන් මේක පරද්දෙනවා. මම දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වෙනවෙ යන් ජනතාවගේ ඡන්ද අයිතිය කියන එක. මහජන නියෝජිතව තෝරා ගන්න අයිතිය ජනමත විචාරණයකින් විස්ථාපනය කරන්න බැරි නිසා. රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායි අයුරින් දායක කර ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවකදී. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධාන කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස තරුණ කතිකාවත හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකින් යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තරුණ නියෝජිතින් අතර හමුවක් පැවැත්වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී රජයේ විසින් ක්‍රියාත්මක කරමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ඇතුළු කරුණු රසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමට නම් තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ. තරුණ තරුණියන් මතුකළ ප්‍රශ්නවලදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතින උද්‍යෝගය අගය කර සිටියා. එමෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායීව දායක කර ගැනීම සඳහා සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කයිය නායකයන් නොවේ වැඩ කරන්න ඕන නම් තමන් සමග එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සෙසු පක්ෂවලට ආරාධනා කර සිටිනවා. ඔහු මෙම ආරාධනය සිදු කළේ හම්බන්තොට මුල්කිරිගල පැවති වැඩසටහනකට එක් පෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුකුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 214 වන අදියර හම්බන්තොට මුල්කිරිගල අඹගහේන මහ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. එම පාසලට රුපියල් 11,77,000
දහසක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. සමහරු අපෙන් ප්‍රශ්න කරනවා ඔය කරන වෙනස්කම් ඔය මහා අධ්‍යාපන පාසල් සංවර්ධන වැඩ කටයුතු කරන්න පුළුවන්ද කියලා. මං අහනවා ඒ අයට සදාචාරාත්මක අයිතියක් තියෙනවද අපෙන් ප්‍රශ්න කරන්න? ඒගොල්ලෝ කයිවාරු ගගහ ඒගොල්ලෝ දේශපාලන සම්දර්ශන පවත්ව වැඩ කරන ඒවට මඩ ගහනවා. ඒගොල්ලෝ වැඩක් කරන්නේ නැහැ. මම ඔබට වගකීමෙන් කියනවා මේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්නට රජයේ මුදල් විතරක් ප්‍රමාණවත් මදි. සංකල්ප ගණනාවක් අපි රාමුවෙන් පිටපැනලා හදලා හමාරයි. පාසල් 10,096ටම කැපකරු මාපිය පාසල් අධ්‍යාපන වැඩපිළිවෙලක් ආරම්භ කරලා මෙරටත් පිටරටත් ඉන්න සුපිරි පෝසතුන් 10,096 රජයේ පාසල් 10,096ට සම්බන්ධක එන්න අපිත් එක්ක තරඟයට ජනතාවට සේවය කරා. එන්න අපිත් එක්ක තරඟයට පාසල් වලට සේවය කරන්න. එන්න අපිත් එක්ක තරඟයට රෝහල් ක්ෂේත්‍රයට සේවය කරන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සේවය කරන්න. මේ අපිට බලයක් නැතුව කරන්න පුළුවන් ප්‍රමාණය අපි කරන්නේ. තව කොච්චර ක්ෂේත්‍ර තියෙනවද? කයිවාරු දේශපාලනය කරන්නේ නැතුව, කයිය නායකලා වෙන්නේ නැතුව, කරුණා කරලා වැඩ කරන නායකලා වෙන්න, සේවයක් කරන නායකයෝ වෙන්න, ජනතාවගේ ජීවිතේ හොඳ ධනාත්මක ප්‍රගතිශීලී අගේ එකතු කිරීමක ගමනකට ඔබත් දායක වන්න. ඒ සමගින් සියත උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.